ජනාධිපතිවරණය නවක තතු උණුසුම් වෙන අවස්ථාවක්. මං හිතන්නේ 15වෙනිදා නාම යෝජනා දවස අවසන් වෙනවා. මේ වෙනකොට සියලුම මං හිතන්නේ ප්‍රධාන පක්ෂ ධාරාවේ අපේක්ෂකීන් කවුද කියන කාරණාව නම් කරලා තියෙනවා. මේ වෙනකොට ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත්මයා අපිට පේනවා අපේක්ෂක වේ විදිහට ඉදිරිපත් වෙනවා කියලා. ඒ වගේම සජබේ නියෝජනය කරමින් සජිත් ප්‍රියදාස මහත්මිය ඉදිරිපත් වෙන බව පේනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ මූලික වුණු ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙලා ඉන්න බව අපිට පේනවා. රටම කතා කළ, රටම හොයපු පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ අපේක්ෂකයා. මීට දින කීපයකට කලින් මේ මාධ්‍යවේදී සහෝදරවරු අපි එළියට එනකොට හැම වෙලාවෙම මයික් දික් කරලා ඇහුවේ මොකද්ද වෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙනවද? පොහොට්ටුවේ කොටසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ගිහිල්ලා නේද? දැන් පොහොට්ටුවට අපේක්ෂකෙක් නැහැ නේද? ඒ නිසා පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්නේ නැහැ නේද කියලා තමයි ගොඩාක් අය ප්‍රශ්න කරේ. නැත්නම් ඉදිරිපත් කරනවා නම් කවුද අපේක්ෂකයා කියලා. ඇත්තටම අපි මේ වෙනකොට දිනන අපේක්ෂක අපි කිව්වා. තරුණ අපේක්ෂකයෙක් ඕන නම් තරුණ අපේක්ෂකයෙක් ඉන්නේ අපි ළඟ. ජේෂ්ඨෙක් ප්‍රවීණයෙක් ඕනේ නම් පැරණි පුජ්‍යලෙක් ඕන නම් ඒ අපේක්ෂකයා ඉන්නේ අපි ළඟ. ව්‍යාපාරිකයෙක් ඕන නම් ඒ අපේක්ෂකයා ඉන්නේ අපි ළඟ. කාන්තා අපේක්ෂකයෙක් ඕන නම් ඒ අපේක්ෂකයා ඉන්නේ අපි ළඟ කියලා අද්දකීම් බහුලම අපේක්ෂකයා ඕන නම් ඒ ඉන්නෙත් අපි ළඟ කියලා බොහොම පැහැදිලිව එඩිතරව අපි පොහොට්ටුව පක්ෂයක් විදිහට ප්‍රකාශ කළා. සේම රටම සොයපු, රටම ඉල්ලපු, අරගලයෙන් පවා නිර්මාණයේ ඉල්ලපු තරුණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයාව මේ වන විට තා පැහැදිලිව ජයග්‍රාහී අපේක්ෂකයා විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ අපේක්ෂකයා විදියටත් නියත වශයෙන්ම ලබන මාස 21 වෙනිදා මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා, තරුණ ජනාධිපතිවරයා, ඉතිහාස කතාව මේ රටේ වෙනස් කරමින් අවුරුදු 38ක තාත්ත යුද්ධ නවත්තපු තාත්තගේ අත්දැකීම් පාවිච්චි කරන හරි ගියපු වැරදුණු සමාර්ථයන් හරි ගියපු සමාර්ථයන් වැරදුණු ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බාප්පගේ අත්දැකීම් පාවිච්චි කරන, අනිකුත් සියලුම බාප්පාවරුන්ගේ සහ සහෝදරරුන්ගේ නැන්දලගේ මාමලගේ අත්දැකීම් පාවිච්චි කරන්න පුළුවන් ස්ථිර වශයෙන්ම 9 වෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන නාමල් රාජපක්ෂ මැතිතුමා අපි අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙලා ඉදිරිපත් කරලා තිනු අපි විශ්වාස කරන අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා. ඒ වගේම රටේ මේ වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි අරගලයේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජනාධිපති විදියට තෝරගන්න පුළුවන්කම තියෙනවා නම් පොහොට්ටුවට, ඇයි දැන් අවුරුදු 2කට පස්සේ පෝලිං යුගය නතර කරලා කිරිපිටි පැකට් එකේ මිල අඩු කරලා අපි කිරිපිටි පැකට් එකේ පොලිම අඩු කරලා තියෙනවා නම් මොකද්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව නැවත වතාවක් තෝරගන්න බැරි හේතුව පොහොට්ටුවට? ඇයි පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයව තෝරගත්තේ නැත්තේ? සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මය සමහර විට දිනයි, ඒ නිසා ඒ දිනන මල්වට්ටියට නිකම්ම අත ගහන්න තිබුණ මේ පක්ෂේ දෙකට කඩා ගන්න වැඩක්ද මේ කරගත්තේ? අපරාධයක් වුණේ ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න තියෙන එක නැති කරාද මේ පොහොට්ටුවේ කණ්ඩායමක් එකතු වෙලා, පොහොට්ටු කාර්යාලයත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් එකතු වෙලා දෙකට බෙදිලා නිකම්ම දිනන්න තිබුණු රනිල් වික්‍රමසිංහ මහත්තයව පරාද කරාද? මේක සජිත් ප්‍රේමදාස මහත්තයට ලියලා දෙන්න හදනවද, අනුර කුමාර දිසානායක මහත්තයට ලියලා දෙන්න හදනවද කියන ප්‍රශ්න ගණනාවක් රට තුල තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනන අපේක්ෂකයා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතා පැහැදිලිවම පරදින අපේක්ෂකයා. මොකද ගියපාර අපේ තිබුණු 169යි කියන්නේ 80%ක් ඡන්ද වැටෙන වෙලාවේ 169යි අපිට. ඊළඟට සජබෙට 127යි, ජනතා විමුක්ති පෙරමුණ 104යි. ඔය ඡන්ද ටිකේ එකතුව 180ට අමතරව තව 114යි ඡන්ද තියෙන අලුත් ඡන්ද. අර 169යි, අර 127යි, අර 104යි, ඊළඟට සුළු පක්ෂ ඔක්කොම ගත්තම 107ක් විතර එකතු වෙලා තිබුණා. ඒ ටිකට අමතරව තව 114යි ඡන්ද තියෙන්නේ. ඒතර අපෙන් අපි විශ්වාස කරනවා 129ක් අපි අත්හරිමු නිකන්. 129ක්, 130ක් සමහර විට පොත්ජන පෙරමුණ අතහැරලා ගිහිල්ලා ඇති. තව 140කින් ආරම්භ කරන අපේක්ෂකයා අපි ළඟ ඉන්නේ. එතකොට අර 130න් 110ක් 12ක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබා ගත්තත්, උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්දවලින් 105ක් විතර ලබා ගත්තත්, අලුත් ඡන්දවලිනුත් 104ක් 105ක් මේ පෝලින් නවත්තපු නිසා ඒව මේවා කියලා ලැබුණත් 120ක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ගන්න පුළුවන්. මන් දන්නේ ඊට එහා ඡන්ද ගන්න කොහොමද කියලා. මොකද ඇමතිවරු ගියාට දැන් ගම්පහ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් ගියා කියලා පාක්ෂිකයෝ ගිහිල්ලා නැහැ. දැන් මං ඊයේ පෙරේද අම්පාර දිස්ත්‍රික්කේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ, පොළොන්නරුව දිස්ත්‍රික්කේ, ඊයේ මං අන්තිමට අවසන් කළේ මාතලේ දිස්ත්‍රික්කේ. ඉතින් මාතලේ දිස්ත්‍රික්කේ ගත්තොත් ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එක්කෙනා ඉන්නේ අපි ළඟ.
පොළොන්නරුවගත්තු තින් එක්කෙනා ඉන්නේ අපි ළඟ. ත්‍රිකුණාමල එක්කෙනෙක්වත් නැහැ. අම්පාර එක්කෙනයි අපි ළඟ ඉන්නේ. අනුරාධපුර එක්කෙනෙක්වත් නැහැ අපි ළඟ. ඉතින් ඒ නිසා අපි එහෙම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැති වුණාට ගමේ පාක්ෂිකයෝ ග්‍රාමීය නායකයෝ ටික අපි ළඟ ඉන්න නිසා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ඡන්ද මහින්ද රාජපක්ෂ කඳ උරත් එක්ක බැඳුණු ඡන්ද. ඉතින් ඒ නිසා මහින්ද මහත්තයා වේදිකාවේ නැගලා අතෝසවලා මගේ පුතා නාමල් රාජපක්ෂ මේ පාර ඡන්ද ඉල්ලන්නේ මේ රටේ යුද්ධ ඉවර කරපු සංවර්ධනය පෙන්නපු සංවර්ධනය ගෙනාපු අනාගත දූදරුවන්ට රට නිර්මාණශීලී රටක් හදපු මහින්ද රාජපක්ෂ වන මගේ ලේවලින් ජාතක වෙච්ච නාමල් රාජපක්ෂ මගේ පුතා ඡන්ද ඉල්ලන්නේ. ඒ නිසා මම කරා වගේම මේ රටේ සංවර්ධන ඉස්සරහට ගෙනියන්න පුළුවන් තරුණයෙක් තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ. මගේ පුතා නාමල් රාජපක්ෂ මගේ පුතාට ඡන්දයක් දෙන්න කියලා මහින්ද මහත්තයා කියපු ගමන් රනිල් අප්පච්චි ගාවට යයි කියලා හිතනවද? ප්‍රසන්න රණතුංග එමුතුමා කිව්ව පළියට, ඊළඟට අපේ රත්නපුරේ පවිත්‍ර මැඩම් කියපු පළියට, මාතරට ගිහිල්ලා අපේ මේ කවුරු හරි අපේ පක්ෂේ කියපු පළියට, ගාල්ලට ගිහිල්ලා පතිරණ එමුතුමා කියපු පළියට, සයන් එමුතුමා චන්ද්‍රසේන එමුතුමා කියපු පළියට, මහින්දානන්ද එමුතුමා කියපු පළියට, ඒගොල්ලොත් මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන තමයි එල්ලුනේ. දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ සමහර කෑගන් දැන් ඔය පක්ෂ මහලේ කමල කියලා හිතාගෙන ඉන්න සුසිල් ප්‍රේමජයන්ත එමුතුමාලා පවා අගින් එල්ලුනේ කොහොමද? අගින් එල්ලුනේ මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන, මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන. ඉතින් මාතර දිස්ත්‍රික්ක ඔය කියන තැන්තකාරයෝ අලුත් මන්ත්‍රීවරුන්ට පෙරදුනා, දෙකට තුනට වැටුණා. ඔය ගම්පා දිස්ත්‍රික්කයේ මහලෝකෝට කයිවාර ගහන පුජ්‍යලෝ දෙකට තුනට හතරට පහට වැටුණා. ඒ වැටිලත් එතනින් නැගිට මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන. ඒතර මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන ඡන්දෙට ආපු ඔය පළාත් පාලන මැතිවරණයේදී මතක ඇති මහින්ද මහත්තයාගේ පින්තූරය ගහන වට නඩු දානවා කියලා කිව්වා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති මන්ත්‍රීවරයෙකුගේ මූණ දාලා පළාත් පාලන ආයතනයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු කැම්පේන් කරන්නේ කොහොමද කියලා. ඒ තරම් මහින්ද මහත්තයාගේ පින්තූරයට බයයි. ඇයි? ගමේ සංස්කෘතිය බැඳුනේ මහින්ද මහත්තයාත් එක්ක. ගමේ පන්සලේ කටින පින්කම ගියේ, චීවර ප්‍රදාන උත්සවයේ ගියේ, ගමේ පන්සලේ කරඬුව තැන්පත් කරන උත්සවයේ ගියේ, ගමේ පන්සලේ සියලුම පුද සත්කාර කරේ මහින්දවාදී කඳවුරේ මිනිස්සෙක් එක්ක එකතු වෙලා. සිංහල අලුත් අවුරුද්දට සිංහල අලුත් අවුරුදු උත්සවය කරේ මහින්ද රාජපක්ෂ මහින්දවාදී කඳවුරේ මිනිහෙක් එකතු වෙලා. වෙසක් උත්සවයේ, පොසොන් උත්සවයේ ඇසල උත්සවය කරේ මහින්දවාදී කඳවුරේ මහින්දවාදී පුජ්‍යලේ ඒ පැත්තට නායකත්වය දීලා. රට රටේ තියෙන ප්‍රධාන පෙරහැරවල් ටික කරේ, උත්සව ටික කරේ, හජ්ජි උත්සවය වෙන්න පුළුවන්, දමිලායේගේ උත්සවය වෙන්න පුළුවන්, යාපනය වෙන්න පුළුවන්, නැගිනීර වෙන්න පුළුවන්, කොළඹ තියෙන කෝවිල් ටික වෙන්න පුළුවන්, පල්ලි ටික වෙන්න පුළුවන්. ඒ සියලුම උත්සවශ්‍රීයෙන් ඒව කරේ සංස්කෘතිය විදහාපෑවේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක බද්ධ වෙච්ච එකක්. ඒක මං හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අනුරු කුමාර අපේක්ෂකතුමත් මං හිතන්නේ එක පාරක් මට මතකයි කියලා තිබුණා මහින්ද රාජපක්ෂ කියන්නේ ගමට බැඳුණු සංස්කෘතියක්, බද්ධ වෙච්ච සංස්කෘතියක් කියලා. ඉතින් ඒක බොරු නෙමෙයි. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මහින්ද මහත්තයාගේ පින්තූරෙට එච්චර වැලියු එකක් තියෙනවා නම්, මහින්ද මහත්තයාගේ පින්තූරෙ දැක්කම එච්චර ගැම්මක් තියෙනවා නම්, ඡන්දයක් දෙනවා නම් වේදිකාවට නැගලා රනිල් වික්‍රමසිංහ මහත්තයාව පෙන්නලා මෙහෙම අතවනනකොට, මහින්දානන්ද මහත්තයා මෙහෙම අතවනලා කිව්වොතින් රනිල් වික්‍රමසිංහ රනිල් අප්පච්චිට ඡන්දයක් දෙන්න කියලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නුවරට ගිහිල්ලා මෙහෙම අතවනලා මගේ පුතාට ඡන්දයක් දෙන්න කිව්වොතින් රාජපක්ෂ කඳවුරේ මිනිසුන් අහන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති මහින්දානන්ද ලුත්ගමගේ ඇමතිවරයා කියන කතාවද, මහින්ද රාජපක්ෂ කියන මේ රටේ ආදරය කරන, ජනතාව ආදරය කරන නායකයා කියන වචනේද කියලා මට අමුතුවෙන් වචන දෙකක් කියන දෙයක් නෑ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නියත වශයෙන්ම මේ ඡන්දේ පරාදයි. ඒක නම් අපිට කතා කරන්න දෙයක් නෑ. මේ ඡන්ද තරඟයක් තියෙනවා නම් අපිට තරඟේ තියෙන්නේ තවත් ජනාධිපතිවරයෝගේ පුත්‍රරත්නයක් විදිහට මේ වෙලාවේ තරඟ බිමේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක තමයි අපිට තරඟයක් තියෙනවා නම් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සූදානම් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක තරඟ බිමේ තරඟ කරන්න. එතකොට අපි ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව තෝරගත්තේ නැත්තේ? මේකනේ ප්‍රධාන ප්‍රශ්නේ. අපි ඒකට රටේ ජනතාව උත්තරයක් ගන්න. ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපේක්ෂක විදිහට පොහොට්ටුව තෝරගත්තේ නැත්තේ? ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕන, අපි මේ රටේ 30 අවුරුදු යුද්ධේ නිමා කරපු නායකයා තවමත් අපේ පක්ෂේ නායකයා ජීවතුන් අතර ඉන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා. තුවක්කු බට ටික එල්ලගෙන කිලෝ ගාණක් කරේ තියාගෙන මෙහෙ බෝම්බ වදිනව පේනවා, මෙහෙන් මැරෙනව, මෙහෙන් මේ උණ්ඩේ වදිනව ඇස් ගලවගෙනව පේනවා. Taman එක ඊයේ රෑ එකට බත් එක බෙදාගෙන කාපු සහෝදරයා යුද බිමේ ඉස්සරහාදී පාන්දර 4ට LTTE
ඒ ප්‍රහාරයෙන් ඇදල වැටිනෝ මැරනෝ තමන්ගේ සහෝදරය දකිනවා. මේ පැත්තෙන් අත ගලෝගරයන මේ පැත්තෙන් කකුල් දෙක් ගලෝගරයන ඒටික අර ඇඳංගල දාලා උස්සගෙන ඇවිල්ලා චොප්පර් එකේ දාලා ළඟම තියෙන රෝහල් වලට ගෙනියනවා. මේව මාධ්‍ය වලින් පෙන්නනවා. මරණ ගලාගෙන ආවා ගම්මාන වලට. එකක් දෙකක් නම් අපිට හිතාදා ගන්නවා 10 20 30 එක ගම්මාන වලට මරණ ගලාගෙන ආවා. ඒ මරණ ගලාගෙන ආවට පස්සේ ගම මුළු ගමම මලගයක් වුණා. ඒ මලගෙදර ඔක්කොම අඳෝනාව දිදී කෑගා විලාප දීලා කිව්වේ මේ යුද්ධ නවත්තලා දෙන්න කියලා. මං ඊයේ පෙරදා ගියා කාත්තංගුඩු ගියා මූතූර් ගියා ඊට පස්සේ ත්‍රිකුණාමලේ විවිධ ඇතුල් වල මම ගම්මාන වලට ගියා. මම ඊයේ දවසමත් පෙරේ දවසමත් ඒ ගම්මාන වල හිටියේ. ඒ ගම්මාන වල අම්මල තාත්තල කියනවා මාත් එක්ක එකතු වෙලා ඉස්සර පුතේ යුද්ධ කාලේ මේ ගෙවල් උඩින් මෝටාර් ගියා කියලා කිව්වා. දවල් දවසට අපි එහෙ මෙහෙ දුවල කීයක් හරි හොයාගෙන රැට දරුපැටවු ටික ඔක්කොම එකතු කරගෙන හදාගත්ත බත් මුට්ටි අරගෙන ගමේ ප්‍රධාන එකතැනකට එකතු වෙනවා කිව්වා. ඒකතු වුණාම අපිට දීලා තිබුණා කො තුවක්කු බඩ ටිකක් ඒක වටේ තියාගෙන පිරිමි ටික බලාගෙන ඉන්නවා කො පැරා ගහනවා කිව්වා. යම් ප්‍රමාණයක් දුර ඉඳගෙන හමුදාව LTT එකේ පොඩි ප්‍රශ්නයක් තියුණනම් පැරා ගහනවා කිව්වා. ඒ එළිය දැක්කට පස්සේ අපි සූදානම් වෙනවා කිව්වා. හිතුවේ නෑ කිව්වා කවදාකවත් අපේ දරුවන්ට නිදහසේ ඇවිදින්න පුළුවන් වෙයි කියලා. අද ඒ ගම්වල පාරවල් කාපට් වෙලා අද විදුලිය ගිහිල්ලා ජලය ගිහිල්ලා අද නිදහසේ කුරුල්ලෝ කිරිල්ලෝ වගේ ඔය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතුල් ගම්මාන යුද්ධ මායින් ගම්මාන නෙවෙයි මම මේ කියන්නේ. ඇතුල් ගම්මාන යුද්ධ තියෙද්දි ඇතුල හිටිබුණු ගම්මාන ලම්මල තාත්තල වැඳලා කිව්වා නියඬව ඉඳලා හරි මහින්ද රාජපක්ෂගෙන් පිට මෙවර ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. එහෙම බේරගත්ත රට යුද්ධ කරලා සිංහල දමිළ මුස්ලිම් බර්ග කතෝලික හැම කෙනාටම සමානව ජීවත් වෙන්න පුළුවන් ඒකීය රටක් තුල ජීවත් වෙන්න පුළුවන් යුගයේ බිහිකරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් ඒ නිසා අපි ඇහුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙන පිළිතුර මොකක්ද? 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පොලිස් සහ ඉඩම් බලතල උතුරු නැගෙනහිරට දෙනවද නැද්ද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා පොලිස් සහ ඉඩම් බලතල මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ලබා දීමට තමයි කටයුතු කරන්න කියලා. එතකොට අපි බොහොම පැහැදිලිව අහනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ ප්‍රතිපත්තිය තමයි ඒකීය රටක් තුළ එක ජාතික ගීයයි එක සිංහ කොඩියයි ඒකීය රටක් තුළ උතුර වේවා නැගෙනහිර වේවා බටහිර නැගෙනහිර වේවා දකුණ වේවා සෑම කෙනාටම සමානව සිංහල දමිළ මුස්ලිම් බර්ග කතෝලික කියන සෑම ජන කොටසකටම ආගම් ભેදයෙන් ಜಾති ભેදයෙන් තොරව සැමටම සමානව ජීවත් වෙන්න පුළුවන් රටක් එක රටක් බිහි කිරීම